හම්බන්තොට වැඩසටහන ආරම්භ වුණේ අගුණකොළ පැලස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. විදේශගතවීමට අපේක්ෂා කරන තරුණ පිරිස සඳහා වෘත්තීය මාර්ගෝපදේශකත්වයේ සැපීම මෙහිදී සිදුවෙනවා. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසකම සේවාවන් ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන තුළින් ලබාගත හැකි වීම විශේෂත්වයක්. අද දිනේ වැඩසටහනට එක් වූ අමාත්‍ය මනුෂ නානක්කර මහතා කියා සිටියේ සියලු දිනා ඉදිරි ඇති අභියෝගය වන්නේ රට ඉහළට ගැනීම බවයි. අපි මෙහි වැරදි මතවාද හදනවා, වෙන රටවල් ඒ වලින් ප්‍රයෝජන ගන්නවා. සමහරලාට ඒවා යටින් එන්නත් පුළුවන්. අද අපේ ගුවන් තොටුපොළට විරුද්ධව මත හදන්නේ, අද අපේ වරායට විරුද්ධව මත හදන්නේ ලෝකේ අනිත් රටවල් වෙන්න පුළුවන්, ඒ අයගේ රටවල් වලට වෙන ප්‍රශ්න නිසා. හැබැයි අපි ඒව කරේ තියාගෙන ගිහිල්ලා අපේ සංවර්ධනය අපි අතරමඟ නැති කර ගන්නවා. හැබැයි මෙහෙම නැගිටින්න අපි අපේම මූල්‍ය විනයකුත් ඇති කරගන්න ඕනි. පස් වසරක මුකුත් වෙලා නැද්ද? මේ හම්බන්තොට දියුණු වෙලා නැද්ද? 75 වසරක මුකුත්ම වෙලා නැද්ද? හැබැයි මේ වැරදි මතවාද නිසා තරුණ පරම්පරාවට පුරුදු කරලා තියෙන්නේ පොසිටිව්ව බලන්නේ නැතුව දියව් දියව් දියව්. අපි එකතු වෙලා වැඩ කරමු 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 කියලා කොහේ හරි ගහලා තියෙනවද? අපි කියන්නේ නැහැ. අපි හැමෝම එකතු වෙලා කරමු මේක. ඒකටයි මේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අමාත්‍ය මහින්දමරවීර, රාජ්‍ය මාත්‍ය ටීවී චානකයන් මාත්‍රණතුරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.